Buddha Sarenanga Chami, Dhammang Sarenanga Chami, Dhammang Sarenanga Chami, Dhammang Sarananga Chami, Sangang Sarananga Chami, Sangang Sarananga Chami, Tiyang Pi Pi Dutiang pidhambang sareang gacaami Dutiang pi sanghang sareang gahamamikatiang pibuhang sarenang gahamami තතිියන්පි දම්මන් සරනං ගච්ඡාමී පතිියන්පි සංඝන් සරනං ගච්ඡාමී තිසරණ ගමනං සම්පන්නන් පාලාාති පාතාවිරමනී සික්හාපදන් සමාධයාමී පදන් අදින්නාධනාවිරමණී සික්හාපදන් සමාධියාමී න් සධම කාමීసు මిච්చාචాරവරමනී සිకපදන් සමාධయමී ර මසාවාදාවීරමනී සිකාපදං සමාධියාමීවාමපන්ධී සුරාමීරජ මජ්‍ය පමාදට්ٺනාවරමනී. සික්කාපදන් සමාධයාමී මච පමාදටනවේරමන සිකාපදන් සමාධයාමී තිසරණීන සද්ධන් පංච සීලං දම්මන් සාධකන්කත්වා අප්පමාදීන සංපාදීත සමන්තා චක් වාලී සු අතරාගටන්තුදීවෙතා සද්ධම්මං මනිරාජස්ස සුනංතු සග්ගමොක්කදන් දම්ම සවරනකාලු අයං බදංතා දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයං බදන්ත නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගෙවෙතු අරහතු ස සබුද්ධස පුഞຈේ පුරිසෝකර කරතේතන් පුනපුන தම්හිඡන්ද කරත සखෝපුഞස්ස උຈයති ධර්මශරනවිලා වාසනන්ත පින්වතුන. බෞද්ධයා නාලිකාවතුලින් T නාලිකාවහරහා ලංකාවට විතරක්නමි ලෝකේටම විසුරුවා හරින ධර්ම දේශනාවක් මේ ධර්ම දේශනාව. ඒ වෙනවි අද දායකත්තය දරණ පින්වතුම් පි ලිබඳව සටහනක් මට ලැබිල තියෙනවා. මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ දායකත්තේ දරන්නේ ඕකන්දර ජයගත් මාවතේ අංක හාරසිය අනු අටෙන් පාලුව නිවසේ විශරාමික හෙදි නිලධාරිණී BM හේරත් මහත්මිය මහත්ම ඇතුළු පවුලේ සියලු දෙනා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ ධර්මදේශනාව තුළින් ජනිත වන්න ධර්මදානමය පින හෝකන්දර ජයගත්මාවතේ පදිංචිවේඉඳලා වසර දෙකකට පෙර පිරිසගෙන් සමුගත් HM සෝමාවත හේරත් මෑනියන්ට පිං පමණුවන්නත් අට වසරකට පෙර අපවත්වී වදාළ තමන්ගේ පවුලේ සාමාජිකයෙක් පැවිදි සහෝදරයෙක් දඹුල්ල පැල්වහර මිහිඳු ධර්ම දූත මධ්‍යස්ථානයේ වැඩයිඳපු අකුරම්බොඩ ගුණාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒවගේම හතලිස් දෙවසරකට පෙර රැසීගිය මාතලයේ අකුරම්බොඩ පදිංචිවසිටිM අපපුහාමි පියතුමානන්ට වසර හතරකට පෙරනැසීගේ මැනිකින්න වලල නොමර විසිනමේ නිවසේ පදිංචිව සිටි ලීලා හේරත් මෑණියන්ට සහපානන්ට පුුණ්්‍යාන් මෝදනා කරන්න ඒ වගේම අකාලය ජීවිතයෙන් සමුගත්ත රංජිත් කුමාර වීරසිංහ රෝහිත කුමාර වීරසිංහ කියන පුතනුවන් දෙපලටත් ඉෂිනි උදයංගනී වීරසිංහ දියණටත්. අනිකුත් තමන්ගේ පවුලෙ මිය පරලෝගිය සියලුම ජාතීන්ට පුුණ්්‍යාණුම ෝදනා කරම ගමන් පොදුවේ රටවෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරපු සියලුම රණවිරුවන්ට පුුණ්ඥාණු මෝදනා කරන්නත් එවගේම දැනට රට රැකීම නිරතව සිටින රණවවිරුවන් ඇතුළු දායකත්තය උසුලන පවුල පිින්වතුන්ගේ හැම දෙනාට ශාන්තිය ප්‍රාර්ථනා කරන්නත් මේ ධර්මදානම පින උපයෝගී කරගන්න යොදාගන්න බලාපොරොත්තු වෙනවා. එතෝට ඉතාහාම හොඳ වැදගත් අරබමු කීපයක් පෙරමුණට අරගෙන බෞද්ධයා නාලිකාව තුළින් විසුරුවාහරින ධර්ම දේශනාවේ දායකත්තේ දැරීම නිසා ගෙදරක පෞද්ගලිකව බණකි යනුවට වඩා. විශාල පිරිසක් ධර්මශ්‍රවණය කරන කාරණාව නිසා දර්ුණදානය පින මහත් පල මහා නිසංසදායක වෙන විශාල පිරිසක් ධර්මශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ගෙන් කීප දෙනෙ කරි තමන්ගේ ජීවිතයට මේ දර්ුණ ඒකතු කරගත් තහම ධර්ුණ දේශනාවේ දායකත්තය ගන්න ඇත්තන්ට ලැබෙන ආනිසංසය පින විපාකය වැඩිදවුණ වෙනවා. එතකොට මේ දර්ුණදානමය පින වැඩි දුණ වෙනවා කියන ප්‍රකාශනයක් එක්ම දරුණ දේශනාවට මාතෘකා කළ ගාථාව තියන්නේෙත් මේ පින පිළිබඳව බුදුහම්දුරුවන්ගේ ප්‍රකාශනයක් පින කියන එක ගැන දම්ම පදයේ පාප වර්ගේ නමවෙනි පාප වර්ගන ගාථාවක් තමයි බණට මාතෘකා කළේ. අපි බණ කියන්නේ බණ කියවන්නේ බෞද්ධයා නාලිකාව තුළ මේ ධර්ම දේශනාව දායකත්තය උසුලන්නේ පින් දෙන්න පින් සිද්ධ කරගන්න. පින පිළිබඳව මගේ බුදුහාමුදුරුව කරපු ප්‍රකාශනයක් දේශනාවක් තමයි මාතෘකා කල ගාතාව ඇතුළත් වෙන්නේ. පුුණ්ඥංචේ පුරිෂෝකයිරා කයිරාතේ තම් පුනක්පුනං තම්හි චන්දන්කයිරාත සුකෝ පං්ඥස්ස උච්චයෝ. අන්තිමපදෙන් පටන්ගත් තොතුන් සුකෝ පුං්ඥස්සෝ උච්ටයෝ කියල කියන්නේ පින්කරන එක පින් රැස් කරන එක සපප විඳින්න හේතුවක් වන්නවා කියල කියවා. සුකෝ ්ඥස්ව චත්්චයෝ කියන්න එක. පින් රැස්කිරීම සපප විඳින්න හේතුවක්. දැම් බණ කියන මමත් කැමති සපමවිදින්න මේ ඇත්ව හැම දෙනාහ කැමති සප විදිින්න දු පිඳින්න කවරුවත් කැමති නෑ සැපවිදිින්න ගැමති නම් බුදු හාමුදුරහන්ගේ අනුශාසනාව පින් එකතු කරන්ඩෝන පින් රැස් කරන්නඩෝන. සුකෝපු ඥස්ස විච්චයෝ. කොහොමද කරන්න කියලා කිව්වේ. පුුණ්ඥංතයේ පුරිෂෝ කයිරා එකක් දෙකක් නෙවෙයි. පුනප්පුනං නැවත නැවත. එක පිනක් කරල නවත්තන්නේ නැතුව. පින් කියනෙව නිතර නිතර නැවත නැවත සැරිින් සැරේ වරිින්වර පින් කරන්නඩ ඕන මොකටද පින් කරන්නේ සපප විදින්න. පින්කර ලැබැ නිවන්දකින්න බෑ. සපපවිදිින්නයි පින් ඕන කරන්නේ. දැන් නිවන්දකින්නව දියුණු කරන්න ඕන කුසල්. සමහර කුසල් තියෙනවා පින් වෙන ඒවා. සමහර කුසල් තියනවා එක පිනක් නෑ කුසල් පින් කියන දෙකා පි. වෙන්ව හඳුන ගණ්ඩෝනේ දැන් කුසලය පින කියන දෙක අද මේ ධර්මදේශනාවෙන් වෙනම හඳුන ගණ්ඩෝනේ. කුසල් කියලක කියන්නේ හැකියාවන් වලට දක්ෂකම් වලට දක්ෂකම්වලට කියන ම කුසල් කියන්නේ. ඉංග්‍රීසිය කිය ස්කිල්ස් කිය හැකයා. හැකයා වර්ගතුනක් තියෙනවා. කාහික හැකයා, මානසික හැකිය බුද්ධිමේ හැකියා. එතට මේ හැම හැකියාවක්ම පිනක් වෙන්න නෑ. හැම කුසලයක්ම පිනක් වෙන්නේ නෑ. පින කියලා කියන්නේ චිත්තන් පනාතීති පං්ඥන් හිත සන්තකොස කරන ක්‍රියා. හිත සතුට කරන ක්‍රියා. සමහර කුසල් තියෙනව පින්ගොලටත් ඇැටෙනවා කුසල්වලටත් ඇටෙනවා සමහර කුසල් තියෙනවා එතන පිනක් නෑ දැන් උදාහරණයක් කියනව න පාරමිතා දහය තියෙන කුසල් වෙදාන සීල නෙක්කම්ම ප්‍රඥා වීරිය ක්ෂාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියල දහයක් තියෙනවා බුදුවෙන්න හරි පසේ බුදුවෙන් හරි රහත්වෙන් හරි සම්පූර්ණ කළ යුතු කාරණා දහයක් දස පාරමිතා දස පාරමිතා කියල කියනේයි දියුණවෙන්නේ හැකියාවන් එක්කො කායික හැකියාවක් නැත්තම් මාරසික හැකියාවක් නැත්තම් බුද්ධිමේ හැකියාවක් හැකයා දියුණු කරල තමයි මාර්ග පල ලබන්න පුළුවන් ්‍රරහත්වෙන්න පුළුවන් පින්කරාම සැප මිඳන්න පුළුවන් දැම් මේ ෝකේ කුසල්වලින් හැකියාවලින් බුදුහාමුදුරුව කිසිීම කෙනෙකුට දෙවැෙනවෙන්නේ තව බුදුහාන්දුරන්ට සමාන කෙනෙකුත් නෑ කුසල්වලින් හැකියාවලින් දක්ෂකම්වලින් අංක එකට වැටෙන්නේ ශාන්තිනායක ලෝතුරා බුදුපියාණ වහන්සේ. නමුත් පින්වලින් බුදුහාන්දුරුවන්ට වැඩී ඉහල ඇත්තව ඉන්නවා. බුදුහාමුදුරන්ට වැඩිය වැඩිපුර පින්තිියනාය. දු හැදුරන්ට ඩිය පින්තියෙනය පින්තියෙනයට හොඳට ලැබෙනවා හොදට ලැබබෙනවා කරදර දුකිී හැර ඒ මොකුත් නෑ පැතුම් බලාපොරොත්තු සප්පල වෙනවා සාර්ථක වෙනවා කරන කියන හැම දේම තමන්ට වාසිදායක විදියට විසඳෙනවා ලෙඩ දුක් නෑ කරදරනෑ ප්‍රශ්න නෑ පින්තිෙනයට හැබැයි කුසල් තියෙන අයට පින් නැතිවුුණොත් එහෙම පින් නැත්තන් කුසල් තිබුණට කරදර දුකම්කටලු හිරීහැර අර්වා මේවා එනවා. දැ කතන්දරයේ ඔපපු කරන් බෞද්ධ ඉතිහාසයෙන්ම. බුදුරජාණන් වහන්සේට වැඩිය පින් තියෙන ඇත්තො ඉන්නවා කියලා මම කිවවා. බදු හාමුදුරුව කොහේරි ඇත ප්‍ර්්‍යන්ත ප්‍රදේශයකට ධර්මචාරිකාාවක යෙදන්නේ යනකොට සමහර අවස්ථාවල් වල තියෙනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනව බුදුහාමුදුරුවෝ ආනන්ද මේ දුෂ්කර ගමන යන්න අපි එක්ක සීවලිත් එකතුවෙන්වද සීවලීම හරතර වහන්සේ අපිත් එක යන්න එනවද මොක දෙහිමහන්නේ සීවලී හාමුදුරෝගියෝ ධානි වරදින්න න ලැබීවතියෙනවා සීවලී හාමුදුරුවන්ට බුදුහදුුවන්ට වැඩිය පින්තියෙනවා බුදුහාමුදුරුවන්ට මාසතුනක් දානි නැතුව උුදය කියන බමුණගේ ආරාධනමේ වස් සමාදම් වෙලා බුදුහාදුරුව තුම්මාසයක් අශ්‍යයන්ටගෙනපු යව කියලා කඩල වගේ ධාන්‍ය වර්ගයක් වතුරය දාලා පිටිකරගෙන වලඳල හිඳල තියෙනවා මාසතුනක් පින් අඩුනම ලෙඩ වැඩි වෙනවා කන්න බොන්න අගහිඟ වෙනවා හැබැයි දක්ෂකන් කුසල්වලින් බුදුහන්දුරන්ට ිට්ටු කරන්න බැ කිසිගෙන උට රාතන් වහන්සේලා ඉන්නවදැ සීවල හන්දුරුවන්ට එම ලැබෙනවා සැරියුත්ත හමුදුරන්ගේ ගෝලය ටිය ලෝසක තිස්ස කියලා හතන් වහන්ස කෙන කුසල් තියෙනවා ඒ කුසල් නිසා රහත්ඵලයට පත්වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් කවද ලෝසක තිස්ස හාමුදුරුවෝ මේ ලෝසක තිත්ස හාමුදුරුවෝ පිරිනිවම් පාන දවස වෙනකං බඩ පිරෙන්න්න දානවල දැන්න ැබිලනෑ. පිරිනිවම් පාලන මේ රහතන් වහන්සේ පිරිනිවම් පාලන අන්තිම දවස බුදු හාමුදුරුවෝ සැරයුත් හාමුදුරන්ට කතා කරලා කියනවා සාරිපුත්ත මේ ලෝසක තිස්ස බඩගින්ද පිරිණිබම් පාන්නේ. ඒ නිසා සාරිපුත්්තගේ පාත්තරයට දාන බෙදාගෙන අනල කවන්නේ කියනවා. මේ රහතන් වහන්සේෙනෙක් අන්න පින් අඩුනාම දැම් බලන්න අපි වර්තමාන සමාජයෙන් අරගෙන බලමු එකම විභාගේ පාස්කොරපු සමහර ඇත්තෝ ඉන්නවා. ඒ විභාග පාස්කොල්ල හග කම්බු කරනවා. ඒ සුදුසුකමින් සමහරවිට උගන්නල පන්තිදාලා ඒ උපාදීම පාසච්ච සමහර ඇත්ත ඉන්නවා ඒ ගොල්ලොගේ රකට කවුරුවත්ෙන්නේ නැගෙනගන්න පන්තිපටක් ගත්තට වැඩක්මෑ. දෙන්නගම හැකියායි කුසල් එක එකම උපාදිය පාස්සෙලා තියෙන්නේ. සමහර දොස්තර මහත්තරු ඉන්නවා. දොස්තර මත්තර දෙන්නම එකම විභාග පාස්කොල්ල තියද. මේ දොස්තර මහත්තය ක ළට වැැල්ල නොක ැඩි ලේඩුව වෙනවා. හොරිියට හම්බුවෙනවා. ඒ විභාගම පාසකරපු අ දොස්තර මහත්තයට ඒ ලැබීම නෑ. එමකද කුසල් දෙන්නගම සමාන වනාට දෙන්නග පින වෙනස්. වෙනනිසා පින් ඕන සැපවිඳන්න කුසල් වලින් නිවන් දකිනවා රහත් වෙනවා හැකයා දියුණු කරලා දසපාරමිතාවල ති හැකයා පිනේ කියන්න හිතේ සතුටන දැන් උදාහරණයක් හිතන්න මෙහෙම දසපාරමිතාවල තියෙන ඉවසීම කියල එකක් ශාන්ති පාර්මිතාව ඉවසන්න මානසික හැකියාවක් ඉවසීම කියන්නේ මානසික හැකියාවක් දැන් ඉවසන්න ගිය හම හිතේ සතුට කියල එක නැතිවෙනෝ සමහර වෙලාට දැංගව තියෙනව ජාතක කතාවල කලාබු රජ්ජුරුවෝ ක්ෂාන්තිවාීත ශාන්තිවාදී ජාතක ඒ ශාන්තිවාදී තාපසයගේ කණ කපනවා අත් කකුල් කපනවා ඒ කපනකොට හිතේ සතුට ඇතිවෙනවාද වේදනාවක් දුකක් එතවට එතන පිනක් නැෑහැ එතැදි දියුණෙන් නමොකක්ද හැකාවත් ඉවසීම කියන හැකිාව දැන් අවුරුහර අපිට බනිනවා බනිනකොට අපේ හිතේ සත්තුටක් ඇතිවෙනවාද නෑ අපි බනින්න බනින එක ඉවසන්න පුරුදු වේදවා ඒ කුසලයක් ශාන්තියන්නේ කුසලයක් පිනක් නෑ ඒවගේ ඔය දහයි තියෙනවා සමහරේවා පින කියල කියන්නේ හිතේ සතුට චිත්තන් පුනාතීති පං්ඥ අපේ හිට කිලුටු කොරගන්න නැතුව තියාගන්න එකට පින් කරනවා කියන්නේ. පින් දානය කියන එක ගත්තහම ඒතන කුසලෙකුත් යවා පිනයි කුසල දෙකම තියෙනවා. කුසලයක් හැකියාවක් දියුණුවීමකුත් තියෙනවා මොනවා හරි දානයක් දෙනකුට බොම සන්තෝසිෙන් දෙන්නන සන්තෝසිගේ පරි්‍යගේ කරන්නේ ඉතෝට එත්තන පිනත් තියෙනවා ඒවගේම පින එම පින එක්කම හිතේ සතුටකුත් ඇතිෙනම ධනය පිනක් දාළිය කුසරයක් ඒවගේ සීලය කියග පින සමහරේවා පින්වෙන්නෙම නෑ ට ංහිතන්න දැම් පැහැදිලිවෙන් දෝනෑ කුසල් කියනේයි නිවන් දකින්න පුළුවන්. අපිට සැප්ප විඳින්න තියෙනවනම් තමයි හැබයි කුසල් කරන්න පසු බිමහ දෙන්නේ දානය දෙන්න ලැබීමක් තියන් ඕන එතකොට පින් තියෙන් ඕන ලැබී ඇතිවෙන්ද. ඒම නැත්තන් දෙන්න කොච්ච රීදුනත් දෙන්න ලැබෙන්න්න නැත්තන් දෙන්න දෑ එනිසා පින් ඕන කුසල් කරන්න ඇතිට කුසල් කරගන්න අමහරයි ලැබන්නේ නැත්තන් දෙන්න විදියක් නෑ. එනිසා පින් රැස් කරන්න ඕනෑ පින් කරල මදිී පින් රැස් කරාමතව පින්වලින් තමයි කුසල් කරන්න පසුබිම හැදන්නේ. කුසල් කරන්න පසුබිම හැදන්න පින්තියෙන්ට ඕනෑ දැන් බුදුහන්දුරුව වේ ගාතාව දේශනා කරන්න හේතුුණ නිධාන කතාවේ හරි වැදගත් පණවිඩයක් අපිට දෙවා. නිධාන කතාව. දම්ම පදේ පාපවර්ගේ නමවෙනි පාපවර්ගේ එ ගාතාවක් මේ. මේ ගාතාවේ බුදුහැදුරුවෝ දේශනා කළේ මේ ගාතාව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. මහාකාශිප මහරහතන් වහන්සේ රජගානුවර පලිල කියලා දෙනක සමාපත්තියට සමගදිල රහතන් වහන්සේලා රහත් පලේ සුව භුක්ති විදින්න සමවතට සමවැදි වගේ එකක් සමාපත්වට සමවැදෙනවා සමවැදු නම මේ ලෝකයක්ත්ක කිසි සම්බන් දෙයක් නෑ ආහාර පාන ගන්න නෑ එක තැනකීරියව්වක හුසම වැටෙනවා පනතියෙනවා එත් මලවිනියක් වගේ තමන් අර රහත් පලේ සුව තමන්ම බුක්ති විදිනවා සමාපත්තියට සමවැදිලා රහතන් වහසේ හෙම කරනවා. එතවට මේ සමාහපත්තියට සමවැදිල මහාකාශය පහාමුදුරු දවස් හතක් රජගානුවර පලිලකන ලනේ. දින හතක් ඉදලා හදදවසකරට පස්සේ සමාපත්තිය නැගිට්ට. එට දින හතක්ම ආහාරපාන මොකුත් නෑ සමාපත්තිට සමවැදිි ද නැකටපු රහතන් වහන්සේ කනෙකුට ධන වේලක් දෙනක හුඟාක් පින් සිද වෙන වැඩ. දින හතක්ම සමාපත්තිය නිසා ආහාර නැතුව ඉඳපු. ආහාරපාන මුොකු නැතුව නිදල තිහින්නේ. ඒ නිසා එහෙම රහතන් වහන්සෙනෙකුට දානවේලක් පූජ කරන්න ලැබෙන එක දිට්ට දම්ම වේදනී වශය මෙලොෝවම විපා කලබෙන මහපීන්කමක්. එතකොට දැන් මේ සමහපත්තියෙන් නැගිතපුූ මහාකාශප මහරහතන් වහන්සේ බැලවා, කාගෙන්ද එහෙ කාටද පිහිට වෙන්නේ මට දානවේලක් පුරූජ කරෝගෙන. එම දාන දුන්න මනිසංස වැඩි නිසා කාටද උගක්ම පින් ුවොමනා කෙනෙක් පිනට කැමති කෙනෙකුට පින් කරගන්න අවස්ථාවක් යොදන්න කාගෙන්දමන් ධානිවලදැන්න කියලා සමාපත්තිය නැගිටපු මහාකාශප මහරහතන් වහන්සේ දිවසිම් බැලුවා. බලපුහම ඒ රජගහනුවර දුප්පත් කාන්තාවක් ගෑනු කෙනෙ ඒ මනුස්සයගේ කුඹුරේ කුඹුරේ වී කපලා ඒ ඇල්ව වලින් මෙයා පොරි බැද බැද ඉන්නවා. මහාකාශව මහරහත් අන්හන්ත තුව මේ මනුස්සය බොහොම ශ්‍රද්ධාවන්ත පිණට ලැදිකනෙ මෙයාට පිනක් කරගන්න ම මේ අවස්ථාව යො ද්ඩ ඕනැ කියලා අර ඇල් හේනට ඇල්වී කුඹුරේම පැලේ ඉඳම් මේවනුස්සයා පොරිබදිනවා. පොරිබදින ඒ පැළළඟට මහාකාශප්‍රමාරහතන් වහන්සේ සවුරු ගැටවටු ගැන්ුුව දෙන්නසිවල පෙරවගෙන පාතරත් පරගෙන වැඩිය පැලළඟට. පොරිවැදබැඳ ඉඳපුමේ දුප්පත් ගෑනුවනුස්සයා මට ලොකූ භාග්‍යයක් වෙලාටම පින්ඩ පාතට හාමුදුරු කෙනෙක් වැඩරඉන් ව කියලා. අර බැදපු පොරිටිකාරගෙන ගිහිල්ල මාකාශප මහරහතන් වහන්සේගේ සමහපත්තියෙන් නැගිතල වැඩම කරපු මහාකාශප මහරහතන් වහන්සක පාත්තරයට පූජ කලා. පූජ කරලා වැඳලා ඉතින් පින් අනුමෝදන් කලා පින් අනුමෝදංගුණ වැදලා දැ ගොයන් කපලා ඉවර කරපු කුඹුරේ ඇල්හේනේ කුම්ඹුරේ මේ මනුස්සයා මහාකාශව මහරහතන් වහන්සටේ පොරි පූජ කරලා වැඩිවෙලාවක් යන්න හාම්බුනේ නෑ ඒ කුම්ඹුරේමඉඳපු නායෙක් දශ්ට කරලා මේමනුසය මැරුණ මේ දුප්පත් ජෑනුමනුස්සය. මැරුණව මේ කරපු පින්කාම සමාපත්තියට සමවැදිච්ච මහරහතන් වහන්සේෙනකුට ඒ පොරිධානය පූජකරපයක යානිශන්සේ වුණේ මරණෙන් පස්සේ ඒ වෙලායම තව තිසා දි්‍යලෝක බොහෝම යස ඉසුර සප සම්පත් තියන දෙවගනක් වෙලා උත්පත්තිය ලැබවා. දැන් මේ දෙවගනක් වෙලා උත්පත්තිය ලැබුවට පස්සේ ඒ දෙවගනක දිව්‍යමය ශක්තිය යොදවල බැලුවා මම මෙහ උපදින්න කරපු පින මොකක්ද කියලා. මේට පෙනුණ මේ පින මහාකාශව මහරහතන් වහන්සේට මේ වීපොරි පූජ කරපු එක අන ඉති මට මේ වගේ ලැබීමක් මේ වගේ උත්පත්තියක් ලැබුණේ මහාකාශප මහරහතන් වහන්සේ නිසා එන්ද ඒකට උපහාර දක්පන එක මගේ යුතුකමක් මට මේ වර ප්‍රසාදය ලැබනේ හවලා නිසා කියල මහාකාශව මහාරහතන් වහන්සේ නිසාය කියලා මේ දෙවගෙන කල්පනා කළ ඒ නිසා මහාකාශව මහරහතන් වහන්සේට විශේෂෙන් මං සලකණ්ඩ ඕනෑ දැන් හැමදම උදේ පාන්දරට මහාකාශව මහාරහතන් වහන්සේ වැඩහින්න කුටියට මහාකාශම මහරහතන් වහන්සේ වැඩියම එක එක්කනට කරදර කරන්න ඇමතිගෙනෙක් නෙමේ බුදුහාමුදුරුව වගේම ලස්තනයි රූපයෙන් බුදුහාමුදුරුවන්ට සමානම කෙනා තමයි මහාකාශ්‍ය පහාමුදුරුව හඟක් වෙලාවට මිනිස්සුන්ට බුදුහාමුදුරුව මහාකාශ්‍ය පහමුදුරන්ගේ වෙන්කල්ල අඳුනගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. බුදුහාමුදුරුවයි කියල හිතාගෙන මහාකාශ්‍ය පහදුරන්ට පිින්ඩපාති පූජ කරපු අවස්ථාවල් තියෙනවා. මේක නිසා මහාකාශ්‍ය ප්‍රමහරහතන් වහන්සේ. බුදු හාමුදුරුව පිරිණනිවම් පානකම්ම කැලේ හිටියේ අරන්ඒමක මිනිස්සුන්ට මේ බුදුහාදුරුවෝ පටලවිලා ඒවගේ බුදුහාන්දුරුවෝ සවරක් මාරු කරගනති එන්නේෙත් මහාකාශප මහරහතන් වහන්සක්ක විතරයි. බුදුහන්දුුරුව පරිහරණය කරන කරන්න කෙනෙකුගේ මොකූත් ගන්නෙත් න බුදුහාන්දුරුවෝ පරිහරණය කරන වෙන කෙනෙකුට දෙන්නෙත් නෑ ආලන්ද හාමුදුරුවන්ට වත්. ආනත්දහාදුරුව උපක්තායක තනතුරට පත්තෙනකොරත් කිව්වා බුදුහාදුරන්ට හම්බුවනව කිසි දෙයක් මට ඒ වගේ ලබාගන්න බැහැ බුදුහාමුදුරන් ඒකන අප කියන්නේ බුද්ධ පූජාව කන්න හොඳනෑ කියලා. බුද්ධ පූජාව කන්න හොදනෑ කියන්නේ බුදුහාමුදුරන්ට වෙන්කරපු එකක් සුවිශේෂ වටිනකමක් තියනවා ඒක පරිහරණය කරන එක ලේසි පහසු කෙනකුට කරන්න බෑ මහාකාශව මහරහතන් වහන්සේ එක්ක බුදුහන්දුරු හැබ සිවරක් හුව මාරු කරගෙන තියෙනවා. මහාකාශ මහාන්දුරුහන්ට හොද වටිනා ලස්සන කෝසෙය පට පිළියම් පිළියල කරු සිවරක් හම්බනා බුදුහන්දුුරුවෝත් එක් ගමනක් යැනකොට බුදුහන්දුරෝකට පොඩ්ඩක් වාඩිවෙන්න තැනක් ලඇති කරන්නේ ම කෝසෙය පට පිළි සිවුර එලුවක් බුදුහන්දුුරට වාඩි වෙන්න නමල බිම එලුවා බුදුහාන්දුරුව වාඩියෙන ගමන් සිවුර නම් බෝම සිනිදයි කියලා අ වාඩ කලින් අල්ලල වල්ල බෝහම ලස්සන සිවුරක් මහාකාශප නම්මු වෙලා තියෙෙනකිෙව කිව්හම මහාකාශ හාදුුරුවෝ මට පින් සිද්ධ වෙන්න වෙනුව බුදුහාමුදුරුව සිවර සිවර භාරගන්නේ කියලා කිව්වා. කිව්හම එසිවර බුදුහාදුරුවෝ භාර ගත්තා බාරගතේ නිකට්නවේ බුදුහන්දුරුව ඒ වෙලා සිවර පෙරව ගත්තා. බුදුහන්දුරුව පෙරෝගනි හිටිය නිකම් පාන්සුකූල සිවරක්. පරණ වේ්‍ර පාන්සුකූල සිවරක්. ඒ සිවුර මේ සිවුර මහාකාශ්‍යපට ඕනදිගේ ඇැහුවා. බුදුහන්දුරුව කැමැත්තෙන් දෙනවනම් මං ඉත සිටින් භාරගන්න කැමතිගේ ර පරණ පාසුකූල සිවර අරගෙන පෙරවා ගත්තා. කවදාවත් බුදුහන්දුරුව ඒ තරම්ම මහාකාශප මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුහන්දුරන්ට උගාක් සමානකිට්ටු කෙනෙක්. මේ මහාකාශ මහමුදුරුව බුදුහදුරුව ඉන්න ප්‍රදේශයට වඩින්ෙන ඇතේ මිනිසුන්ට පටල වෙන නිසා. මේ මේ දෙවුදුව මෙ නම ලාජා දෙවදුවගේ නම මේ ලාජා දෙවදුව මහාකාශ පහදුුරුව වැඩ ඉන්න කුටිය හොයාගේ ැවිල්ල හැම දාම එතන අතුපතු ගාලා සුද්ද කරලා මල් නෙලලා පැන්පෙරලා සේරම ලෑස්තිිකොල්ල තියෙන උදේ එළිය වැටන කලින්. එ දෙවග නැවිල්ලා ඇටික සේරම කරනවා. මහාකාශ පමහරහතන් වහන්සේ බැලුව දින කීපයක්ම නැගිදිනකුට සේරම අතුපතුගාල සුද්ධ කරලා වතුර පෙරලා මූොහෝදන්න වතුර තියල සේරම ලෑස්ති කරලා තියෙනවා බැල කවුද මේ වැඩි කරන්න කියලා. එතකොට දිනකීපයක්මම දිගටම කරනකොට දවසක් උදේ පාන්දර දෙවගනක් නිසා ඒ දෙවගනගේ කාන්තිය ශරීරෙන් වී දෙන කාන්තිය යතුරු කවුලුවෙන් ඇතුළට පෙන්නුඩා. මහාකාශ පාන්දුරු කෞුද කියලා කතා කරපුහම කිව්වා ස්වාමීණි මම මේ නිසා වන්තන් දින ගණනාවකිඉදන මේ වැඩේ කලාා මේ වැඩේ කලා ඔබ වහන්සේ නිසාතමයි මට මේ දිව්‍ය සම්පත් ලැබුණේ දැම් බලන්න ත් එෙදි හොඳ පනිවිඩයක් දෙනවා කියලක කියන්නේ අපි මොනවා හරි පින්කමක් කරන්නේ බලාපොරොත්තුව කැතුවඒ පින කරන්නේ ලබාගන්න බලාපොරොත්තු අපිධානයක් දුන්නත් වෙන පින් කමක් කලත් පෘතක්දන අපේළඟ ඒ පිනෙන් මොනවා හරිද බලාපොරොත්තු වෙනවා. දැග දානවලට ගියාම හාමුදුරුවරු පින්ංවාක්‍ය කියනවා. විසාකාවට ලැබුණ වගේ අරයට ලැබනානේ පිටිසිටුවට ලැබුණ වගේ මෙම ලැබෙන්න කියලා කියනවා. ඉතින් අපි බොහෝම සන්තෝසිය එ ලබාගැනීම බලාපොරොත්තු වෙන් දෙන්නේ. පිනක් කරනකුට එම. මොකක් හරි බලාපොරොත්තුවෙන් දානයක් දුන්න ඒක දානයක් නෙමේ ධයන දාම් කියල ක්‍රීඩාවක් තියෙනවාන. අන්න ඒ ගනිට වැටෙන්නේ. ඉදකොට අෆි දෙන්න දාන හොකක් ඔය දාම් ක්‍රීඩාවට සමාන දාන. ඒකදි කොරන්න එක් එක ඉත්ටේ දෙ ඉත්තු ගොඩක් කපාගරන්න බලලා. ඒක හරි පිනක් නෙවෙයි. පින් කරනකොට බලාපොරොත්තු තියාගෙන කරන්න හොඳ නෑ. ද මහාකාශප මහරහතත් වහන්තේ දෙහිතෙනවා මේක නිකම් ම මේ ලබාගන්න මේ මනුස්සයාගේ මේ පොරිටික දානට භාරගත්ත වගේ වෙනවා දැ මෙයා ඇවිල්ලා පොරිටික පූජකරපුයක මෙ අයට දිව්‍ය සම්පත් ලබුණාව දැ මෙයා ඇවිල්ල මට වැඩ කරනවා. බලන්න පෘත්තක් දෙන අපි දං එම නාම වැඩියෙන් කැවති මන් දුන්න හින්ද මේ අපි අනිතක බලාපොරොත්තුම වෙනවා. දරුව හදන අම්මල තාත්තලත් අපි මේ දරුවන්ට කිරිදීල හදන්නේ අපි කියනකොටත් කියන මැරෙනකොට කටේ වතුල ටික්වක් කරෝ යන්න. එතකොට පිනක්වෙන කිරිදීලා උුවරන ල වියදන් කොරලා හදල තියෙන්නේ. අපි මොකක්කරි එකක් බලාපොරොත්තුවෙක් ඒතම පෘථක් දෙන ගතිය පින් කියනවා පාරමිතා බවට පත්වෙෙන්න්න ඒ හැඟීම් නැතුව කරන්නඩ ඕන. රාතන් වහන්ස කෙනෙක් මේ අහිසක ගෑනියක් කරාට පිනක් කරගන්න අවත්ථාවක් ලබාදීලා ඒකෙන් මෙ ඇවිල්ල මෙහෙම වැඩ කරන බැල මේ කරනවා මහාකාශු පහන්දුරෝ කිවාමින් පස්සේ අතුපතුගාන් මේ හතර මාහිමෙන් පැකි. අපි නං කියන්නන්නේ මොන හරි අටහරි දුන්නත් ආව නැතිවුණොත්නේ අපි බනින්නේ ඒතම පෘතක් දෙර ගතිය. මම හරම කලා මෙහෙම කලාා හෙම කොල්ලත් මේමනුස් සෑ මගේ මේ වැඩේට ආව නැකි කියලා අපි ඒකට බනිනවා. අපි උදව්පකාර කරන්නේ බලාපොරොත්ත තියාගන්න ඒකතම අප පිින්වලතිෙන අඩු පාඩුව. මාකාශප්‍රමහරාතන් වහන්ේ හ ඒ අනි පැත්ත අන්න පෘතක් දෙන අනාර්ය අයගේ ආර්ය අයගේ වෙනස. අපි අනාර්ය ආර්ය තත්වයට පත්වෙෙලා නෑ අපි එනිසා පිනක්කලත් බලාපොරොත්තුව අතියාගන්නවා. දරුවට ගිරි දෙන්නේෙත් බලාපොරොත්තුව අත්තියාගෙන. දරුවට හුගන්ඩනිත් බලාපොරොත්තුව අතියාගෙන. ඉතිකොට මානසික මට්ටම දියුණු කරගත්තොත්. කුසල් කියන්නේ මානසික හැකයා දියුණුකරගත්තොත් න්න බලාපොරොත්තු නැතුව දරුවන්ට හගන්ඩන්න කිරි දෙන්න දරු හදන්න බලාපොරොත්තුවක්න ඒ ගොල්ඩො කරනෝනම් කරපුදෙන්. රාතන් වහන්සිගෙන කරන්න වත් එපායකිරු නවත්තන. දැක ලාජාගන දෙව්දුවට මහාකාශප මාරහතන් වහන්සේ කිව්වා මින් පස්සෙ වතුර පෙරන්න අතුපතුගන්න නෙවෙයි මේ හතර මායිමේ එන්නත් එපාකිවා. ඉන්නත් එපාකිව්වම දෙවගන රාථතචගෙනක් පෘතක්දෙන. මනස්සයට හරී දුකක් ඇතිවලා දුකක් ඇතිලා බොහෝම දුකෙන් කනස්සල්ලෙන් දැන් රජගහනුවර මේ වෙනකට බුදුහාදුරුව වැඩිඉ සැවැත්ුවර සැවැත්නුවරට ජේත වනාරමය බුදුහන්දුරන්ට මේ සිද්ධිය පෙනු න දැක්කමේ ලාජාදවුදුව බොහෝම හිතේ කනස්සල්ලෙන් පසුතැවිල්ලෙෙන් ඉන්න මහාකාශ්‍ය පහන්දුුරුව මෙෙම අතර මායිමේ න්නපාගේලේල ොපු නිසා දුදහමුදුරුවෝ දිව්‍යමේ රූපයකින් එතන පෙනීඳලා මේ ලාජා දෙවදුවස මම මාතෘකාකරපු ගාථාව. පුඥංතේපුරි සෝකයිරා කයිරා තේතම් පුනප්පුනං තම්හි චන්දන් කයිරාත සුහෝපු්ඥස්ස උත්්චයෝ. කියන ගාථාවෙන් බනකිවා. බනහාගෙනඉඳපු දෙවගෙන සෝහන් පලයට පත් වු නාරහිත තිවිච්ත නසලු ගතය නැති කරගෙන මේ ගාතාවෙන් බණහලා එතකොට දැන් අපි හැම කෙනාම කැමති කරදර හිරිහර නැතුව සහනයෙන් සැනසිල්ලෙන් හිතන පතන දේවල් සාර්ථකයනන කැමති ලෙඩාසනීප හැදෙනෝ. සමහරැත්තු ඉන්න දැ බක්කුලම හරහතන් වහන්සේ කව දාවත් ලෙඩක් හැදිලවන අසනීපයක් වෙලාම නෑ නමුත් බුදුහන්දුරු අසනීප වෙලාතියෙනවා ලෙඩ වෙලා තියෙනවා ලෝහිත පක්හන්දික කියලා රෝගයක් අසනීපයක් බුදුහදුරන්ට හැදිල බුදුහන්දුරු හරි ඒ රෝගය නිසා රෝගය නිසා පීඩාට හැ බදුහන්දුරුවන්ට හැකයා තියෙනකොට පුළුවන් ඒ රෝග මැඩ පවත්ත ගන්න මර්ධනය කරගන්න පුළුවන් කුසල් තියෙනෙක් නට පින් නැතිවුුණට කුසල් තියෙනවා නං කුසල් තියෙනෙක් නට ඔරුත්තු දෙෙනවා ැ බුදුහාම්දුරුවන්තය පිරිනිවම් පාන්න මාස දාායකට කලින් පිරිනිවම් පාන්න දස මාසයකට කලින් ඔය රෝග මතු වුණ මතුුණම බුදුහාන්දුරුව අධිෂ්ඨාන අ කුසල් තියෙනවන පාරමිතාව අධිෂ්ඨානය කියල එකක් ඒ අධිෂ්ඨාන බලයයි වීර්යයයි ඔය කියන කුසල් හැකියා තිබුණු කරපු නිසා බුදුහම්දුරුවන්ගේ චිත ශක්තිය මහයිශලයි ිත්ත ශක්තිය මහ කියල නිසා බුදුහාමුදුරන්ට පුළුවන් අර ලෙඩ මැඩ පවත්තගන්න. මර්ධනය කරගන්න. එක උසලය තියෙනවා. එ හැකි යාාව තිය. ලෙඩේ මැඩ පවත්ත ගත්තා. පිරිනිවම් පාන්න දවසට කලින් දවසේ මේ ලෙඩි ආපහු මතු වුණහම ආනන්ද හාමුදුරොත්තක්ක කියනවා බුදුහාන්දුරුවෝ. ආනන්ද මහස දහායකට ස්සෙල්ලත් මේ ලෙඩේ මට හැදනා. ඒ වෙලාවෙ මම මේ මැඩ පවත්තගත්ත එ මට තව බුදුුවරයක් හැටියට කරන්න වැඩ තියෙනවා මේ ලෙඩත් එක්ක වැඩ කොරන්න බෑ ලඩ හැදුන වැඩ කරන්න බෑනි ඒනිසාම ලෙඩ මැඩ පවත්තගත්තා දැන් අපිට ලෙඩක් නෙමයි ඇනුමක් යන්න අොත් නවත්ත ගන්න බෑ. බනාහගෙන ඉන්නකොට නිදිමතාවත් නවත්ත කරන්න බෑ නිදිකිලා වැටෙනවා. එමදී හැකිය අපිට නෑ ඒ කායික හැකයා නෑ ක හැකයා තියෙන එක්නට බඩගින්න ඔහුලන්න පුළුවන් නිදිමත් ඔහුලන්න පුළුවන් දැම් මේ සාමාන්‍ය රහතන් වහන්තර පෘතක්දන සමාජයේ ගත්තහම එකඒකනාගේ හැකි අකුසල් එකක විදි ඇදැන් සමහර පුංචි ලමයි ඉන්නවා මම දැකල තියෙනවා රාගමි ස්පිරිතාලෙදී ඒළමයගේ අත්තේ ඒතුවාලකට මැහුගහනවා අත දීන මැහු ගහන්න අත දන අනිත් ඇතේ හෙල්ලම් බඩුුවත් තියාගෙන ඒේ සෙල් ලංකරරවා ඒක විඳ දරා ගැනීමේ හැකියාව පුංචිනත්තේ ළමට තියෙනුවන්න කුසලයක් දක්ෂකමක් දැන් සමහරන්ට ඔය බරවාාවලට ලේගන්නාපුම ර චූටි ඉදිකටුවෙන් අනින්න ඇඟිල්ල දෙන්න දිව විකාගෙන් ඇස් පියාගෙන ආක බලාගෙන් හරිියමර ඒඌූලගන්න බෑ කුසල් නෑ ුල් ැකයා තියෙනෙක් කනාට ඒවාගොරොත්තු දෙනවා දැම් මේ බනාහගැනන්න මෙතන මේ වාඩි වෙලා ඉන්න අය ගත්තත් මේ හැමෝගෙම හැකිය එකහා සමා සමහරු ඉන්න පොටි දේයටත් අඩනවා චූටි දෙයක්කු ගමන් අඩුනන්නවා සමහරු ඉන්න කුච්චර ගැහුගත් අඩුවන්න වැැරියයි ඒන්න ඒගොල්න්ගේ හැකයා දක්ෂකන් දරා ගැනීවේ හැකියාව එක කුසලයක් බුදු හාමුදුරුවේ ගැන කුසල් වලින් ඕන එකත් දරාගන්න පුළුවන් බුදුවන්න ඉසෙල්ල දැන් හයවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරපු විස්තර අරගත්තාම සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි කරන්න බැරි විදියේ දරාගැනීීමේ හැකියාවක්. ඒ සෑහෙන කාලයක් පුරුදු කරන්න ඕන පුරුදු කරන්නට දැන් කවුරු හරි කෙනකුට නිතරම ගහනුවනන් ගහල ගහල ගාල ඒ ගුටි කාල පුරුදු වඩවා. බැනුන්හල පුරුදු වඩවා. බැන්නට වැඩන්නතිය ඉන්නවා. කොච්චරුවත් බණයකොට බැන්නට ගැන ගැන්න නෑ. දැනුන්හල හික පුරුදුක දරා ගැනවේ හැකියාව. දැ සමහර තැන්වල ඉන්න අයට අබිඳුවඋග සෙනක ඉන්න තැන කෑක ෝගහන ඒ වගේ ඔය තට්ටු නිවාස මහල් නිවාස ලන්න අයට ඒ පරිසරය පුරුදුන හමත අලුතෙන් කවුරුවරි හදදා පිටිසලන්න කැලේ තනය බොෝම නිස්කලංක පැත්තකින්න මනුසේ ගෙනල් ය ගෙදරක දුව තේමනුසේයට පිස්තු වගේක ඔොරොත්තු දෙන්නේනෑ. ඒකට ඔරොත්තු දෙන්න නෑ ඒවගේ අපිට මේ හැකයා පුරුදු කරඩ ෝනෑ. ඒ හැකයා පුරුදු කරාම ඕනෙකට ඔරොත්තු දෙන්නවා තකොට අපේ හිත සතුටෙන් තියාගන්න මේ ඔරොත්තු දීම ඔරොත්තු දීමේ හැකියාව අපිට තියෙන්න්න ඕන කුසලය කියනෙ එක තියෙන්ට ඕන පින් කරන්නඩ පින් කරන්න ගුතර දැන් උදාහරණයැ කියනවාවනං මළගෙදරකදී මළගෙදරකදී අපිට සම්බන්ධ කවරුහරි කෙනෙක් මැරුුණම අපි අන්ටනවා 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 කියනෙක මහපාපයක්ත් දුහන්දුරුවන්ගේ ඉගැනීම අනුව අටන කෙන හිතේ පාලවෙන්නේ අකුසුල සිටවිලි සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස මේ හැම එකක් මක්කුසල් අඩනකෙනුගේ හිතේ කවදාව සතුට හිටනවද නෑ සතුටක් ඇතිවෙන්නේ නෑ අඩනකොට හිතේ ඇතිවෙනි දුකක් දුක කියන්නේ පවාක් ඉදිකොට පින කියන්නේ හිත සන්තෝසිෙන් තියාගන්නේ එක මරණයක් වනාම අඩන්ලි නැතුව හිත සන්තෝසිෙන් තියාගන්න මොකක් දෝන කරන්නේ. ලොකු මානසික හැකියාවක් ඕෝනෑ. මානසික හැකියාවක් ෝන දැන් මහාමංගල සූත්‍රය පෙන්නනවා පුට්ටස්ස ලෝක දම්මයෙහි චිත්තන් යස්ස නකම්පති මහාමංගල සූත්‍රය න ජීවිතයක් උසස් කරන්න ඕන කරන කාරණ තිස් අටක් මොකදදම කියන්නේ පුට් අස්ස ලෝකධර්ම මේ හිත්තන් යසන කම්පති. අෂ්ට ලෝකධර්මය. ලාභ අලාභ අයස යස නින්දා ප්‍රසංසා සැප දුක්. මේ කියන අටම්ම කම්පාවට පත් නොවී වෙනස් නොවී ඉන්න පුළුවන්නම් එක මංගල කාරණාවක් එම වෙනස් නොවී ඉන්න නං මොකක්දෝ නෑ. ලොකූ මානසික හැකියාවක් ෝනෑ. ලාභයක් වුණා බොහෝම සන්තෝසයන අලාභයක් වුණ වන්ඩ. නින්ඩාවක් ලබුණ වඩනවා ප්‍රසංසාලබුණ බෝමීහලයන්වා. අශ්ි ලෝක ධර්මයෙන් කම්පාවට පත්වෙන එහමකද මනසග එක ශක්තිමත් න හමවෙදි නෑ. මනස ශක්තිමත් එක්කනට ලාභයත් එකයි අලාභයත් මේ හරි අමාරයි. හරි අමාරරි ලොකූ කුසලයක් තිීන් දෝනක නීමම සාරාසංකය කල්ප ලක්ෂයක් පෙරුම් පුරණවින් පුරදු කරන්න දැසාමහරායට ඉවස හැකිය සමහරයට ඉවසීම හැකියාව නෑ. සමහරුන්ට අධිෂ්ඨාන ශක්තිය බොහෝම ජයට තදට තියෙනවා අධිෂ්ටානයක් ඇති කරගත්තොත් මං මේ වැඩේ කරන්න නෑ කියලා එහෙම නොකරම ඉන්න පුළුවන් හැකාව හැමෝට එකහා සමා සහරු කියෙන ම මීට පස්සේ මත් පැම් බොන්නෙමන ඇ කියලා අධිෂ්ටානයක් මෙන්න දවසකට පස්ස බලනකට ආයිමත්ම මනුසය බීලා සමහරටහ නැවත්තුව නැවත්වමයි තරාහුණො තර හුුණමයි. එපායගේ ලීතුත් එපාමයි. එහම තිහිෙන්ඩ නෑ දැන් අපි කේන්තිිය කාපුහම සමහරවෙලාට ගහනව කාට හරි කෙනකුට දඩුවමක් දෙනවා. දඩුවන් දෙනවා ඇම කේන්තියක් කාපු හමඒකේන්තිය නිසා දඩුවන් දෙනවා. දඩුවන් දුන්නට පසේ අපිට දු හිතෙනවා දඩුවම් ලබාපු එකක්නගේ ඇගේ තෙල්ගන්න අත පතගන්න යනවා. ඒ මොකද අපේ මනසකික වෙනස් වෙනවා. බුදුහාමුදුරුව හෙම නෑ බුදුහාදුරුව හම ලේසියෙන් දඩුවන් දෙන්නෙත් නෑ දුන්නට පස්සේ තෙල්ගන්න යන්නෙත් නෑ දැවර බුදුහාදුරුව දඩුවන් දීපු අවස්ථා යෙනවා චන්න හාමුදුරුවන්ට චන්න හාමුදුරුවන්ට ලේසියෙන් අපි වගේ දඩුවන් දෙන්න නෑ චන් හාමුදුරුවෝ දැන් සිද්ධහර්තුගුමාරයෝ මහවි නික්මං කරල දවසේ කන්තකශ්‍රය ලඇත්ති කරල දීලා. කන්තකශය ලඇති කරල දීලා සේරම අවශ්‍ය වටපිටාව පසුබිම සේරම හැදිය කවුද චන්න ඇමතිිය. දැන් සිද්ධාර්ථ ගුමාරය ත් එක්ක කන්තකශ්‍රයගේ පිටිපස්සෙල්ලිලා ගියත් එක්ක. ගිහිල්ල දැන් කන්තකාශයා. අය පැලිල මැරුණම ආභරණු ටිකක් තරම් පනිවිදෙත් අරගෙන ආවෙත් ටන් ඇවතිය සුද්දෝද රජ්ජුරුවන්ට ඇවිල පනිවිදයකිවේ. පස්සෙ මෙයා මහන වුණ මනුනේ සිද්ධාරතුක මාරන්ට තියෙන ලංගතුකම නිසා. මහ. මහනවෙලා මහනුුණට පස්සේ මෙහි ටන්න හාමුදුරුව කියන්න පටන්ගත දැ. මේ වෙනකොට සැරියොත් මුගලන් මහරහාහතන්වාසේ අගසව තනතුරු ලබාගෙන ආනන්හාන්දුරුවෝ ධර්ම බාණ්ඩාගාරික ධර්ම සේනාපති වගේ තනතුරු ලබාගනිපු වෙන පස්ස මහනවෙච්ච උගාක් දෙෙන ඉන්නවා. සන්න හාමුදුරුව හියෙනවා මේගොල්ල දැන් පස්සයවිල්ල එකක ටානාන්තර තනතුරු හරගෙන මම නං ඔය එක් කෙනෙකුටුවත් සලකන්න ෙත්න ගරු කරන්න ෙත් නෑ. මම තමයි සිද්ධහර්තු කුමාරු එදාකාන්තකාශවය ලෑත්ත්‍රි කොල්ල දීලා. එක්කරගෙන ආවි මහවිනික්මංකලේ මාත් එක්ක. මම නැත්තන් එදා එන්න හම්බුවෙන්ෙ නැහම කියන චන්න්නල අදත්තින් ඕන තරක්. මංහින්දයි මේ සිද්ධාර්තු කුමාරය බුදුේ සිද්ධාර්තු කුමාරය. සාරාසංක කල්පලක්ෂයක් පෙරුම්පුරලා. ඕන තරන් එහෙමයි ඉන්නවා. අපි හින්ද තමයි මේයි මේ තැනට හාවේනිසා අපිට සලක් ඕනෑ. කිය තන්නල කොත්තර ඉන්නව ඉන්නවා. අපි යතර ඉන්නවා. මේ අත්දැන් හෙම කියීනවා කියල කිසි කරකුට සලක්ඩි නෑ. පසේ බුදුහාම්දුරුව චන්හාමුදුරුවෝ ගෙන්න්නලා තන්හාමුදුරන්ට කිවවා ඕක හරි කියන්නේ නෑ ඔයා නිසාන මම්බුදුනේ මම්බුදුනේ ඒකට පාරමිතාපුරලා එ ඒ නිසා ගරු කළ යුතුවයට ගරු කරණඩඕන. සැලක යුතුවයට සලකණ්ඩෝන පස්ස යාවයි. ඒ කිය ඒගොල්ලො ගලන් නොගෙන එක වැරදී කියලා අවවාද කලා. අවවාද කරනකොට මීහරකට වරු සාව වහින්න වගේ ඔලුුවූ පාත් කර නාග හිටිය ආගිතීත කරන්න නෑ. ඒම ඉන්නව කියනකොට ආගෙන ඉන්නවා කරන්නේ තමන්ට ඕන එක ඒමයි ඉන්නවා දැනු සන්න ආන්දුරුවත් ඒම ආගෙන හිට ආගෙන ත අරක්‍රමේ වෙනස් කලේ නෑ ආයිමත් දෙවැනිවතාවත් බුදුහාමුදුරුව තන්හාමුදුරුවන්ට අවවාද කලා ඇහ බුදුහාමුදුරුව තුංග නිවතාවට කාටහරි මොකක් හරි කිව්වොත් ඒක ඇහුුවේ නැත්තං ම බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අධ්‍යජ්‍ය වචනා බුද්ධ වචන දෙ එකක් නෑ බුදුහාමුදුරුව කිව්වොත් කිව්වමයි. තන්හාමුදුරුවන්ට තුංග නිවතාව අහුවාද කළේ නෑ න හමුදුරුවන්ට කිව්වා තන්නට මන්දැන් දෙවතාවක් මේ ැන කිව්ව නමුත් තන්න ඒ වෙනස් කරන්න නෑ ඒ නිසා කිසි කෙනෙක් තන්නට සලකන්න පාකෝන් කරන්න අයින් කරන්න බ්‍රහ්ම දන්ඩය පනවා බලන් බුදුහදුරුව දැන් තීරණය කලා බ්‍රහ්මදණ්ඩය පනවන්න අයින් කලා පිරිසිෙන් අයින් කරන්න කිවවා දැන් ඔහොම දඩුවමක් දුන්නට පන්සේ අපි ඕන තරන් අවසාන කාලවිලකට මැරෙන් හදන කාල වෙනකට දැන් සමහරවිට තමන්ගේ දුව පුතා හිතුවක් කාර විදිහයට ඔයාවාහා විහාකරගෙන පැනල ගියාම මගේ මරණටත්්‍යපායි කියල කියනවා. අන්තිමට මැරෙන්න්න ලෙඩ වෙලා ඉඳකොට යට පණි විද්‍යාවනවා. එහම අප බුදුහාදුරුව පිරිනිවම් පාන්න ඔන්න වෙන්න කියලති ඒත්්දිත් ආනන්ද හාදුරන්ට කතා කරල කියනවා ආනන්ද තව හෝරා ීපයක පිරිනිවම් පානවා. පිරිනිිව පෑවත් ටන්නට දීපු බ්‍රහ්ම දන්දය වෙනස් කොරන්න ද ඔ බලන්න ඒකතමයි ක්‍රමිය වඩෝනෑ ඒ හොද ශක්තිමත් මනසක්තියෙන්ට ඕන නැත්තං ඉතින් මඩ එහිට ඔපු ඉන්න වගේ අරයට මෙහාට වැන ගම කෙලින් තීරණයක් තීන්දුවක් ගන්න වැරවු හාදැ හාමුදුරුවරුන්ට උජු පටිපන්නනෝ භගවතෝ සාවක සංගෝ කියන්නේ අනුන්ගේ දානය වැලදන නුන් දෙන්න සිවරුපේව හිටියත් රිජුව කෙලින් කියන එක කෙලින් කරන එක කරන්න කියන්න ඕනෑ ඒම කරන්න හොද ශක්තිමත් මනසක් හැකියාව කුසලයක් තිේෙන්ට ඕන එතකොට පින කියන්නේ හිත සතුටෙන් තියාගන්න ඒකටත් කුසල් ඕන හැකයා ඕනෑ ඒම පින්ර කරන දිකට නැවත නැවත කරන්න ඕන හිත කිලිටු කරගන්න එපා මොනොම හේතුවක් නිසාවත්. ඉතා අපි ිසිදු කරගන්නේ පහිත පිරිසිදු වෙන යහපත් දේවල් කරලා ඒවයි හිත සතුටු කරගන්න එකයි පින් කිරීම කියන්නේ. ඒක තමන්ට සසර සපවිඳින්න කරදර හිරිහැර දුක්කම් කටළුුවලින් තොරව සැනසිල්ලෙන් සහනයෙන් තමන්ගේ දීවිත ගමන සාර්ථක කරගන්න අවශ්‍ය වෙන ඉතාම වටිනා වැදගත්ම දෙයක් පින කියලා කියන්නේ දැන් අපිට පේනව සමාජයේවැලුහම සමාරු. කි කරදරයක් නැතු හිටි ගමම් මැරෙනවා සමහරු මාස ගනම් විඳවනවා. පින් අඩු නිසායි. මරණය වුනත් සැනසිලදායක විදිීර සිද්ධෙන ඇත්ව ඉවා. ලෙඩ දුකසනීපූුණත් තිහෙමයි. වෙන දේවල් වුනත් ෙමයි ඒ නිසා පින කියන එක වුවමනා කරනවා කුසල් කරන්නත් කුසල් ඕන කරනවා පින් කරන්න. නිසා මේ දෙක එකකට එකක් අනයෝ්‍යවසය සම්බන්ධ කුසලුත් කරන්න ෝනෑ. පිනුත් කරන්න ෝ නෑ එතකොට කරදර නැතුව තමන්ගේ හැකයා දිියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. දැඟිතෙන්හ. පැයක කාලෙක් මේගොල්ලු ධර්මශ්‍රවනය කලා බණඇහුවා. බෞද්ධයාන් නාලිකාවතුලින් මේ ධර්මය තවත් බොහොම දෙන අහනවා ඒතුළින් ජනත වන ධර්මදාන මේ පින මේ දායකත්තේ දරණය පිංවතුන්. හෝකන්දර, ජයගත්මාවතේ විශ්රාමක හෙදිනිීල ධාරණය බී එ හේරත් මහත්මියම මහත්ම ඇතුළු පවුලේ සියලු දෙනා ඉදිරිපත් කරගත්ත මුලින් සඳහන්කර ඒ සියලුමිය පරලෝගී ඇත්තන්ට ඒවගේම රණ විරුවන්ට දැනට ක්‍රියාන් මිත රාජකාරී ෙදිල ඉන්නයට මේ පවු හේරත් මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට ධර්මශ්‍රවනය කරන සෑමසියලු දෙනාට එවගේම මේ බෞද්ධයා නාලිකාව තුළ මේ ධර්මදාන පිණට දායක වෙන කාර්ය මණ්ඩලේ මේ කැමරාමහි වන්නේ කටයුතු කරන හැම දෙනාට මේ ධර්මදාානමය පිනෙන් මෙලොව සැනසිල්ල සහනය පරලොව සැනසිල්ල සහනය කෙලවර සසරු දුක් නිමාකොට අමාමහනිවනිින් සදාකාලික සැනසීම වේවා කියල සාධ කියල ප්‍රාර්ථනා කරන්න ආකා සට්ඨාච බුම්මට්හාා දේවාන අගහමහිද්දිකා පුණ්ඥන්තං අනුවෝදිිත්ව ආචිරං රකන්තු සාසනං චිරංරක්කන්තු දේසනං චිරංරක්කන්තුමන පරං අස්මිං විහාරයේ අධීවත් හෝජ ෝදේව රාජා භවයචය අසහෝ තුයිමංපු menyangං සබ් සම්පත්ති සාධකන් සෝපු menyangං අනුමෝදිිත්වා ආර අමස්ස මස්සයේ අභිවිුද්ධංකරිත්වාන සදාපු් menyangං පව්ඩතු ශ්‍රවණය කරලා තිසරණ පන්සිල් සමාධං වෙලා දහම්පඩු පූජාකිරීමෙන් ජනිත කරගත් ධර්මදානමය පින හැමදිනාටම ආයුවර්ණ සැප බල චතුර්විද සම්පත්වර්ධනයට ඒතුවේවා වාසනාවේවාකල් කවුරුත්වෝම වැඳගන්න. අභිවාදන සීලිස්ස නි්චංවදධාප චායිනෝ චට්ටාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝසුකංබලං ආජුරාර ෝග්‍ය සම්පත්තියේ සග සම්පත්තිමි ඒවේච අතුූ නිභාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතු